අයිබෝවන් ආයුර්වේ YouTube channel එකට අදත් ඔයගොල්ලන්ව වෙනද වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔව් සුන්දරත්වේ ලස්සන වෙන එක මේ දේ අපිට කොයිතරම් තිබුණත් ප්‍රමාණවත් වෙනවාද? නැහැ නේද? අපි කැමති දවසින් දවස ලස්සන වෙන දවසින් දවස සුන්දර වෙන්න. ඒ වගේම අපිට වයසට යන්න නැතුව ඉන්නට පුළුවන් නම් අපි හැමෝම කැමති. හැබැයි අපිට ඒක වළක්වන්න බැරි දෙයක්. හැබැයි අපිට ඒක පාලනය කරන්න පුළුවන්. අන්න ඒ නිසාම අර අනිත් අත්බෙහෙත් වගේම මං හිතුවා හැමදාම වගේ කාලයකට පස්සේ උණු නැවතත් රූපලාවන්‍ය උපදේශයක් ඔබලන් ලබා දෙන්න ඕනික රූපලාවන්‍ය අත්බෙහෙතක් මොකද්ද මේ? මේකෙන් ඔයගොල්ලන්ගේ ස්කින් එක ලයිට් අප් කරගන්න පුළුවන්. ඒ වගේම වයසට යාම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම සමේ කැලල් වගේ දේවල් තිබුණා නම් ඒ දේවල් අඩු කරගන්න නැති කරගන්න පුළුවන් සමදීප්තිමත් කරගන්න පුළුවන් වර්ණවත් කරගන්න පුළුවන් මේක තිබුණ විශේෂත්වය තමයි මම අද හදන්නේ ටෝන එකක් ඔයගලන්ට මතක ඇති නේ මේ වගේ බෝතලයක් මම ඊට කලින් මගේ මෝර්නින් රිෆ්‍රෙෂ්මන්ට් එකක් හදන හැටි කිව්වා මෝර්නින් රිෆ්‍රෙෂ්මන්ට් එක තිබුණ විශේෂත්වය තමයි උදේ නැගිට්ට ගමන් මට හොඳ රිෆ්‍රෙෂ් වෙන්න එහෙමත් නැත්නම් ප්‍රබෝධමත් වෙන්න මම නිල් කටවරු මල් වලින් හැදුවා ඔයගලන් ලින්ක් එක බලා ගන්න පුළුවන් හැබැයි මං හිතුවා ඒත් එක්ක මේ වගේ බෝතලයකට දැන් ඒකට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් හොඳ ටෝන එකක් මේක දවසට තුන් හතර සැරයක් පාවිච්චි කරත් කමක් නැහැ මම අර කිව්ව ගුණ ටික ලැබුණා හැබැයි වැඩිදුර විස්තර කතා කරන්න නැතුව මම ඉක්මනටම පෙන්නන්නම් මේක හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මේ මගේ ළඟින්ම තියෙන මේ මොනවාද කොමාරිකා කොමාරිකා අපේ ගෙවත්ත තියෙනවා ඉතින් අපි හැමෝගෙම ගෙවත්ත වල තිබෙනවා දැන් වැඩිපුර ගෙවතු වගාවට හුරු වෙලා ඉන්න කාලයක් ඒ නිසා කොමාරිකා කියන දේ අපිට මේ විශේෂයෙන්ම මේ අත්බෙහෙතක් හැටියට ඒ වගේ රූපලාවන්‍ය අත්බෙහෙතක් හැටියට අපි නිරෝගීමත් කරන්න දේවල් වගේම ඉතින් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නිසා කොමාරිකා අත්‍යවශ්‍යයි දැම්ම පළ කරගෙන අපේ ගෙවත්ත නැත්තම් ඒ වගේම මෙතන තියෙනවා ග්ලිසරින්. ග්ලිසරින් මීට කලිනුත් අපි පාවිච්චි කරපු අත්බෙහෙත් වලට අපි පාවිච්චි කළා. ග්ලිසරින් වලින් අපේ ස්කින් එකට හොඳ මොයිස්චර් ගතියක්, තෙතමනියක්. මොකද වයසට යාමත් එක්ක අපේ ස්කින් එක වේලෙනවා. ඉතින් ඒ නිසා වියලීම පාලනය කරගන්න හොඳ මොයිස්චර් එකක් මෙතුලින් ලැබෙනවා. අපි මේක හැමදාම පාවිච්චි කරනකොට ඒ වගේම හොඳට ස්කින් එක ඒ නිසාම හයිඩ්‍රේට් වෙනවා. ඒ වගේම තමයි මේක හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඒ වගේම තුවාල කැලල් අපවලට බොහොම හොඳයි. විශේෂයෙන්ම දැන් පිම්පල්ස් වගේ තියෙන අයට පිම්පල්ස් හොඳ වෙන්න. ඒ වගේ තුවාල වලට වගේම පිම්පල්ස් හොඳ වුණාට පස්සේ තියෙන කැලල් වලට බොහොම හොඳයි. වගේම සමයාව පහගැන්වීම තුළ නම් ඒව ලයිට් අප් කරන්න අපිට ග්ලිසරින් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙනවා වැල්මි. වැල්මි වල ප්‍රධාන රසායනික සංකටක ලිකොරයිස්. ලිකොරයිස් වලින් අපේ වැල්මි කැලලක් මේ තියෙනවා. වගේම මෙතන තියෙන වැල්මි කුඩු. වැල්මි වල තියෙන ලිකොරයිස් සංකටකයේ මගින් ඒ රසායනික සංකටකයේ මගින් අපේ සම වයිට්නින් කරනවා. අර වයිට්නින් සංකටකයක් ඔබ හිතයි කොහොමද වයිට්නින් කරන්න කියලා. මේක ස්වභාවික වයිට්නින් සංගතකයක්. ඉතින් අපේ සම සුදු කරන්න පුළුවන්. අර සුදු කියලා කියන්නේ අර අපි හැමෝම මේ අප්‍රිය කරන සමහර වයිට්නින් ක්‍රීම් වලින් එන සුදු නෙමෙයි. සම අර බොහොම දීප්තිමත් වර්ණවත් පැහැපත් ගතිය ගන්න පුළුවන් මේ වැල්මී වල තිබෙන ලිකොරයිස් සංගතකෙන්. ඉතින් ඒ වගේම මම මෙතෙන්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ කොමාරිකා ජෙල් එක. මම මේක මේ කොමාරිකා පිටකෙන් තමයි හොඳට පොඩි කරලා හදාගත්තේ. ඒකට මම සැෆ්රන් රේණු 7ක් 8ක් 10ක් විතර වගේ වැඩි ප්‍රමාණයක් එකතු කරලා තිබුණා. මම මේක දාලා දැන් විනාඩි 15ක් විතර වෙනවා. ටිකක් යනකොට ඔයගොල්ලෝ දන්නවා අර গোল্ডන් yellowish කලර් එකක් කොමාරිකාවට ලැබෙනවා කියලා. ඉතින් කොමාරිකාවල ගුණ අමුතුවෙන් කියන්න ඕනේ අර කලින් කෝවාගේම හොඳ මොයිස්චර් ගතියක් අපේ සමට ලැබෙනවා. සමේ තුවාල කැලල් සුව කරනවා. අධික පෝෂණීය සංඝටක රසක් අන්තර්ගත වෙලා තිබෙනවා කොමාරිකාවලත්. ඒ වගේම මම මෙතන පාවිච්චි කරලා තිබෙනවා රෝස් වෝටර්. හොඳ සුවඳක් තියෙනවා. ඉතින් රෝස් වෝටර් වලිනුත් අපේ සමට හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඒ වගේම ඇන්ටි ඉන්ෆ්ලමේටරි හැකියාවක් තිබෙනවා. තුවාල කැලල් සුව කරනවා වගේම මෙතුලින් අර කලින් කිව්ව ගුණ මේකෙත් තිබෙනවා. විශේෂයෙන්ම මේ ග්ලිසරින් වල මතක් කළා වගේ අපේ තුවාල කැලල් සුව කරන්න හොඳ සමට වර්ණයක් දීප්තිමත් භාවයක් ලබා දෙන්න රෝස් වෝටර් හේතු කාරණා වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ සැෆ්රන්. අර මම කොමාරිකා සාරයට එකතු කරලා තියෙන මේ සැෆ්රන්. මම ඔයගොල්ලන්ට අපේ ආයුර්වේ සැෆ්රන් එක හැමදාමත් වගේ අදත් පෙන්වන්නම්. ඔයගොල්ලෝ පේනවනේ හොඳ රතු පාත කොටස පමණක් තිබෙන මේ සැෆ්රන්. මේක තමයි ගුණාත්මක භාවයෙන් ඉහළම සැෆ්රන්. විශේෂයෙන් මම මතක් කරනවා ඔයගොල්ලෝ සැෆ්රන් එකක් අපෙන් මෙලදී ගන්නකොට බලන්න මෙන්න මේ වෝටර් මාක් එක ආයුර්වේ කියලා ගහලා තියෙනවද කියලා. මොකද ගොඩක් ව්‍යාජ දේවල් දැන් වෙලද පොරට ඇවිල්ලා තිබෙනවා. ගොඩක් අය මෙලදී අරගෙන අපිට කතා කරලා තිබෙනවා මේ වගේම දේවල්. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පුංචි අත්පොතකුත් ලැබෙනවා. මේකේ සැෆ්රන් වල සියලුම විස්තර ටික තිබෙනවා. සැෆ්රන් වල ಗುಣ මොනවද? සැෆ්රන් උචිතවන්නේ කාටද? සැෆ්රන් තුලින් අපිට ලබා ගන්න පුළුවන්
විශේෂයෙන්ම නිරෝගී බව පවත්වා ගන්න කොහොමද වැදගත් වෙන්නේ අපේ සම නිරෝගී කරගන්න සම වර්ණවත් කරගන්නේ කොහොමද සැෆ්රන් වල පාවිච්චි කරලා ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් පුංචි පුංචි රූපලාවන්‍ය උපදේශ ටිකකුත් තියෙනවා අපි මේ කියන සත්කාර වගේම දේවල් ටිකක් ඉතින් හැමදේම මේ සැෆ්රන් පැක් එකත් එක්ක අපේ ආයුර්වේ සැෆ්රන් පැක් එකත් එක්ක ඕගලන්ට ලබා ගන්න පුළුවන් ඔන්න ඔය දේවල් ටික තමයි අද මගේ මේ අත්බෙහෙත හදන්න අවශ්‍ය වෙන්නේ අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා Natural, herbal, skin like a light up karana, ape kalal tuwala kalal tibana nan samanya kalal tibana e kalal nathi karana ape taruna bawa rakadena me tone eka kohomada hadanne kiyala mulinma mama mama hada gattu ara aloe vera gel ekata mama obata kalin kiwwa saffron rain pack ekatu karala tiyama kala metendi me gel eka hondata ara kale hitin nathi wenna hondata podi karaganna etukota thamai ara tone ekak api dana wathura ekak wage ne ithin e nisa kale thibunoth apita meka pawichch karana tikak apahasu gatiyak prayogika අපහසු ගතියක් එන්නත් පුළුවන් ඒ නිසා හොඳට පොඩි කරගෙන තිබුණා දැන් ඕගලන්ට පේනවා ඇති මේ saffron වල golden yellowish වර්ණය මේ gel එකට එකතු වෙලා තිබුණා මම මෙන්න මේ වගේ තේ හැඳි 8ක් විතර මෙතෙන්දි අරගෙන තිබුණා මම කොහොම මේ වගේ bottle එකකට තමයි මම පාවිච්චි කරන්නේ ඉතින් bottle එකේ සරණ පරිමාව තමයි මම සකස් කරගත්තේ ඉතින් aloe gel මේ සැහැඳි 8කට මම saffron rain එකතු කරලා තිබුණා ඊට පස්සේ මම මේකට එකතු කරනවා rose water හොඳ සුවඳක් එනවා හොඳ රිෆ්‍රෙෂ්මන්ට් එකක් අර මූඩ් ෆික්ස් කරගන්න මේ රෝස් වෝටර් එක බොහොම හොඳයි මොකද අපි දැන් පර්ෆියුම් වගේ පාවිච්චි කරනවා ඉතින් ඒ වගේ දෙයක් තමයි මේක මං කව දවසට 3-4 වතාවක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් උදේට පෙරට යන්න කලින් පාවිච්චි කරන්න පුළුවන් මොකද දවස අපි ආරම්භ කරනකොට තියෙන සියලු කනස්සලු දේවල් ලයින් කරගෙන සතුටින් පටන් ගන්න ඕනේ ඒ වගේම දවල් කාලේ හවස් කාලේ වුණත් එහෙමයි හොඳ ප්‍රබෝධයක් ලබා ගන්න පුළුවන් මේ සුවඳත් ඔබට එකතු වෙනකොට ඉතින් මම මේ රෝස් වෝටර් මේ සැහැඳි මේ වගේ මේ සැහැඳි පහක් විතර මේකට එකතු කරගෙන තිනවා ඒ වගේ ප්‍රමාණයක් තමයි මම ගත්ත ඒකත් හොඳට මෙහෙම මික්ස් කරගන්නවා ඊට පස්සේ මම කෝ වැල්මි කෑල්ලක් මම පාවිච්චි කරනවා කියලා මම හොඳට පිරිසිදු කරගෙන හොඳට හොදලා ඒ වගේම මේක මම තලාගෙන තිබෙන මේ වැල්මි කෑල්ල ඉතින් මේකෙන් අර වයිට්නින් නැචරල් වයිට්නින් හර්බල් වයිට්නින් ගතිය ගන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ ස්කින් ලයිට් අප් කරන මේ වැල්මි කෑල්ලත් මම මේකට එකතු කරගන්නවා මොම සරලයි මොම සරල අමුද්‍රව්‍ය ටිකක් පොඩි දේවල් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ මම මේකට මම කිව්වා ග්ලිසරින් එකතු කරනවා කියලා ඉතින් ග්ලිසරින් වලින් හොඳ දීප්තිමත් භාවයක් අර සමහර අයගේ අර මූණේ අර සමේ තියෙන කුංචි බබාලගේ වගේ හරි දීප්තිමත් අර වීදුරුවක් වගේ දිලිසෙන සමක් ඉතින් ඒ වගේ හොඳ දීප්තිමත් සමක් මේ ග්ලිසරින් තුලින් ලබා ගන්න පුළුවන් මම මේකත් තේ හැන්දක් වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගත්තා සියලුම අමුද්‍රව්‍ය ටික මම එකතු කළා. අවසන් ඊට පස්සේ අපි බලමු මේ ටෝන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරි මම අර ඔයගොල්ලන්ට කලින් පෙන්නපු බෝතලෙට මම මගේ මේ ටෝන එක දාගත්තා. මම මේ වැල්මි කෑල්ලත් මේකට එකතු කරගන්නවා. මොකද ඒකේ ගුණය තව තවත් මගේ ටෝන එකට එකතු කරගන්න පුළුවන් නිසා. දැන් හරි මේ තියෙන්නේ කඩෙන් ගත්ත ටෝන එකක් වගේම තමයි. හැබැයි මේක හර්බල් නැචරල් ඔයගොල්ලෝ ගෙදර දිම තියෙන දන්නේ කියන අමුද්‍රව්‍ය වලින් කිසිම රසායනික සංඝටකයක් නැතුව හදාගත්ත ටෝන එක. ඉතින් මේක පේනවනේ. මේව පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම මේ අතර දැම්මේ මූණට හොඳට ස්ප්‍රේ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මේක වගේම මම ඉදිරියේදී මේ ටෝන එක පාවිච්චි කරගන්න පුළුවන්. තවත් පැක් එකකුත් සඳහන් කරන්නම්. මොකද අපේ පිම්පල්ස් තියෙන අයට අධික තෙල් සහිත සම තියෙන අයට පිම්පල්ස් කැළලි තුවාල තියෙන අයටත් හොඳ පැක් එකක් විශේෂයෙන් මේකත් එක්ක මේ ටෝන එක පාවිච්චි කිරීම තුළින් ගුණ වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එක ලයිට් අප් කරගන්න පුළුවන්. ඒක ඉදිරි දවසකදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒත් එක්ක මේ ටෝන එක ගැන කිව්වොත් මේක ඔයගොල්ලන්ට දවස් 5ක් 6ක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. මොකද හැමදාම හදන්න ගියාම කරදරයිනේ ෆ්‍රිජ් එකේ දාලා කල් තබා ගන්න පුළුවන් ගොඩාක් කල් නම් තියන්න බෑ මොකද මේකේ ස්වභාවික දේවල් තියෙන්නේ රසායනික කල් තබා ගන්න දේවල් අන්තර්ගත කරලා නැති නිසා ඉතින් දවස් 5 පස්සේ මේක ඉවර වෙයි අනිවාර්යෙන් දවසකට 3-4 සැරයක් පාවිච්චි කරනකොට ඊට පස්සේ ආයෙත් හදාගන්න ආයෙත් ගුණ ලබා ගන්න පුළුවන් ඔන්නම තමයි මම අර කලුණුත් මතක් කරා වගේ natural herbal skin whitening කැලල් නැති කරන බොහොම නිරෝගීමත් කරන සම දීප්තිමත් කරන මේ ටෝන එක හදාගන්නේ හදලා බලන්න හදලා අපිටත් කමෙන්ට්ස් ඉක්මනටම කියන්න. එහෙමනම් අදට අපි සමු ගන්නවා ආයුර්වේ YouTube channel එක තුලින්.